ඒ ගැන කියන්න හදපු හැම වෙලාවකදීම පිංගුන් එක කියන්නේ නොදී මගහැරලා ඊට පස්සේ යට බය හිතුණලු. පිංගුන්ට මේක කිව්වොත් යට දරා ගන්න බැරි වෙයි කියලා. අපිව ෆලෝ කරන්නේ ෂුගරුයි කොලෙස්ටරෝලුයි. ඒ දෙන්නගෙන් ගැලවෙන්න නම් අපි හැමදාම පීටි කරන්න ඕන. පස්සේ ඒ ජෝලු අපේ අම්මට කෝල් කළා කියයි. අම්මගේ හිත හොඳ නැති වෙයි ලොකු. අපි වෙනසකටත් එක්ක පීටි කරන්න යමු. අපි බලමු යාතල් එකක් මොනවාද කියලා. යම් බොයි යම් ගර්ල් සෝගලන්ට දැනටම හති. ඔකලංගේ ඇඟවල හොර වෙලා. නැත්නම් ඉතින් මෙතන වහ කාලවත් වසන්න හම්බ වෙන්නේ නැහැ. ඉතුරු වෙච්ච වහ තියනවාද? තියෙන නම්බර ටිකක් ගෙනහලා දෙන්න. හරි හරි. හරි. අම්මෝ. අයියෝ. අප්පා. ජයරත්න මොකද අර කියපු කතාවේ තේරුම? අපි මේ කරදරෙන් ගැලවෙන්නේ කොහොමද කියලා බලනවා. මෙයා මේකට පොර දානවා. නෑ 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 මං කිව්වේ ඉතින් මේ කෙහෙම එක්සයිස් කරන්න කියලා මගේ බොඩි එක හීරුණා කියලානේ. ආ ඔය ඒකද කිව්වේ? ඔව් ඒක කිව්වේ සුධර්මත් එක්ක. ඉතින් කොත්මලේ මහත්තයත් එක්ක කියන්න බෑනේ. ඊට පස්සේ ආ ලොකු මැඩම්ට ගිහලා අපි ගැන මොනවා කියද කවුද දන්නේ නේද? හරි හරි දැන් ගිහලා ඉක්මනට ලෑස්ති වෙන්න. මොකද අද ඉඳන් අප්පච්චිගේ ඔෆිස් එකටත් යන්න තියෙනවා. පැයක් විතර යනවා හෙට යන්න. යයියා පොඩි සපෝට් එකක් දෙන්නු. ආ නෑ හරි හරි යනවා යනවා. ආ දැන් ඒක කරන්නේ තකමැත්තෙන්ද? බලන් ගියාම ලොකු ඔයා කැටයන් විමානයක්. කැමැත්තෙන් කම්පැනි එකට යන්නේ. හේවනට අපිට මෙතන කැටයන් ගොඩක් පෙන්නනවා. කමන්නේ කොමාරි කවදා හරි ওই දේවල් වාඩනේ ආйти වෙන්නේ. පරිස්සම් කරගන්න. චබි මේ මට ඒ දේවල් ආйти කරගන්න කිසිම උමනාවක් නැහැ. මම මේ අප්පච්චි බලන්න කියපු හින්දා යන්නේ. ආන්ටි ඉක්මනට එන්න අපිට පරක් වෙනවා යන්න. පොඩක් ඉන්න ළමයි තව ටිකයි. කොණ්ඩේ පීරගත්ත කම ගෙනවා. ආන්ටි නිකන් රෙඩි වෙන්නේ වෙඩිමකට යන්න වගේ. ඔය තැපල් කන්තුරට නම් ඔහම රෙඩි වෙනවා නම් වෙඩිමකට යන්න ගියොත් එම 13ක් වදඳ ගනි. අයියෝ මේ ආන්ටි වැඩි අනගයිද? මට බයත් හිතෙනවා. මං හිතන්නේ නෑ බා. අපි වගේ නාහයට අහන්න නැති කොල්ල තුන්දෙනෙක් හැන්ඩල් කරපු ආන්ටිට ඔය තැපැල් කන්තෝරුව වැඩේ මාළුක් අජ්ජා නෙමෙයි. ආන්ටි කැසට් ටික ගන්නේ සිටි සිටි ගාලා. අනික බං ඇතුළේ අපිට ඩයල් කරලා ඉන්න උදව් ගන්නනේ. යා අප්පට සිරි ආන්ටිගේ හැඩ. මම කල්පනා කරේ මේ වගේ හින්දි නිලියක් හිටියා මට නම් මතක නෑ. නාගීස් ගැන නේද ඔය ළමයි කියන්නේ? අන්න හරි ඒ ගීස් තමයි. ඈ ආන්ටි හරියට ඒ වගේම තමයි ආ. ඔය ළමයි දන්නේ ඒ කාලේ මට හැමෝම වගේ කියන්නේ මං නාගීස් වගේ කියලා. මට ලියුගේ පු පිරිමි ළමයි ගොඩක් අය ඒ ලියුංගල ලියලෙවනවා ඔයා නාගීස් වගේමයි කියලා. හරි හරි කණියා ආන්ටිට කියපන් මොකක්ද දැන් කරන්න තියෙන්නේ කියලා. ආන්ටි දැන් මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. හරි. ආන්ටි තැපැල් කන්තෝරුව ඇතුළට යන්නේ මන් දාගෙනගේ අම්මා වගේ. එතන ඉන්නවා ආනන්ද කියලා ඩයල් එකක්. මිනිහා අපිට සපෝට් කරනවා. මේ සීන මන් දාගෙනගේ ලියුම් දීපා ආන්ටි කතර. තැපැල් කන්තෝරුව ඇතුළට යන්න ඕනේ අඬන මූඩ් එකෙන් තමයි. මොකද ඔය වැඩේ බාහිර බාහිර කොට දාගන්න තියෙන්නේ අඬන මූඩ් එකෙන්. හරි.
එතකොට ඔය ළමයි එන්නේ නැද්ද මාත් එක්ක? ආන්ටි මට නම් අද උදේ ක්ලාස් එකක් තියෙනවා මේ මට එන්න වෙන්නේ කණියා. මේ මටත් ඔෆිස් යන දිනවා ආන්ටි. ඒකට බය වෙන්නේ පාන්ටි. ඔය වැඩේ අපි නැතුණාට ආන්ටිට ගොඩ දාගන්න පුළුවන්. අනේ ඒ වුණාට මට නම් හිතට මොකද්ද වගේ ළමයි. අපි ඉතින් ගෙවල් වල ලැජ්ජාවට බයට හැදිච්ච උදවියනේ. බුරු කියලා පුරුද්දකුත් නැහැ. නේ මං කියනද? අපි දැන් යන්කෝ. හරි පරක්කු තුන. හා යා. චර දේවල් වෙලා තියෙද්දි තව මොකට නැකත් බල බල ඉන්නවද විනිත? අපි මේ දෙන්නව බන්දලා දාන්. දැන් ඇති මේ වෙච්ච දේවල්. ඔහා දන්නවනේ කේතකී මං ඔය හඳහන් කේන්දර ගැන වැඩි විශ්වාසයක් කරපෙන්නේ නෙමෙයි කියලා. ඒ වුණාට නොහිතපු විදියට මේ එන්ගේජ්මන්ට් එක කඩාකප්පල් වුණාම මට හිතුණා පොඩ්ඩක් මේක ගැන හොයන්න ඕනේ කියලා. ඔයා දන්නවද? හඳහන් කොපි ටික අතට ගත්ත ගමන් මේ මිනිසයා කිව්වේ මේ වෙඩින් එක ලබන අවුරුද්දේ මැයි වෙනකන් වෙනවා බොරු කියලා. ඉස්කෝලේ අය නැකත් බලපුලා එහෙම කතාවක් කිව්වේ නෑ නේ විනිතා. ඒක ඉතින් ඔයා අහන්න ඕනේ යාගෙන් තමයි. අනිත් එක මං හඳාන බැලුවෙත් ඔයා සුදු ආමිනේගේ හඳාන බලපු තැනින්ම තමයි. ඒ කියන්නේ මං තව අවුරුද්දක් මේ ළමයාව පරිස්සම් කරගන්න ඕන. අනේ මට දැන් මහන්සි විනිතා. මට තවත් මේ සුදුහාමිනේ එක්ක ඔට්ටු අල්ලන්න අමාරුයි. මට ඔච්චර මහන්සිද? එහෙමනම් ඉතින් මට කොච්චර මහන්සි වෙන්න ඕනිද? දෝනියෙන්ද ඔයා ගත්තෙත් මමනේ. ඔයා ඉතින් කරේ ලේසියට වහ ටිකක් බීලා ඇඳට වෙලා හිටියා එච්චරම. අනේ අනේ ඔකට අවුල් ගන්න එපා. මං එක්කන් යනකම් කෙල්ලව හොඳට බලාගන්න. දැන් කෙල්ල වැඩිය දඟලන එකක් නැහැ. මොකද දැන් නැන්දම්මගේ හැටි දන්නවනේ. මොකර අවුලක් කරාද? තාමරන්න නෑ බං. ඔබ දන්නවද? පෝස්ට් ඔෆිස් එකේ ලං වෙද්දි කකුල් වල ඉඳලා වෙවුලන්න පටන් ගත්තා. අපිට දාන පාට නෑ බං. ආන්ටි එන වීරවරිය වගේ හිටියට සෑහෙන බයයි. කවු බං? ආන්ටි කවදාවත් ඔය වැඩ කරලා නෑනේ. ආන්ටි තරන්නේ නෙමේ. අපිත් මේ වගේ දේවල් මීට කලින් කරලා නෑනේ බං. මං කියන්නේ අපි කාගේවත් ලෙටර් බොක්ස් වල තියෙන දේවල් මීට කලින් අරගෙන තියනවද? හැබැයි බයටමද කොහෙද ආන්ටිට ඇනු මුළු පෝස්ට් ඔෆිස් එකම කඳුලින් තෙත් වෙලා ගියා ගියාංකො. මේ මම ඔබට වැඩේ ඉවරලම කෝල් එකක් දෙන්න. හරි හරි හරි. ඕකේ බයි. අම්මේ. ඔය ළමයා හිට පින්දා ඔයින් ගියා. මම තනියම ගියා නම් එහෙමත් මාව එතන කලන්ත වෙනවා. එළමෙන්ට කියන්නේ මට එතෙන්දි ඇඬුනේ බයටමයි. ඔව්. මට ඒක තේරුණා. හැබැයි මං හිතුවේ නෑ ආන්ටි ඔය තරම් වීක් කෙනෙක් කියලා.
මම වීක් ඔය වගේ බොරු කියන්න විතරයි ළමයා. ඔය ළමයින්ට වගේ අපිට ඒව පුරුදු නැහැ. අපි ටිකක් පිළිවෙලට වැදගත් විදියට හැදිච්ච මිනිස්සුනේ. බොරුවෙන් දුවන රටක මොන ඇත්තක් දාන්ටි ඈ. අනිත් එක ආන්ටිලට ඔහොම වෙලා තියෙන්නේ ඔන්න ඔය විදියට හැදුණු නිසා. අනික ඉතින් බොරුව කියන්නේ වැරදේකුත් නෙමෙයිනේ. ඒක ඇවිල්ලා හරි නිර්මාණශීලී දෙයක්. කෙනෙක් පරවටන්න බොරු කියන එක කොහොමද ළමයා නිර්මාණශීලී දෙයක් වෙන්නේ? ඔය ළමයා වගේ හිතන මිනිස්සු ඉඳින්ද තමයි අපේ රටට මෙහෙම එන ගහලා තියෙන්නේ. ආන්ටිට මම වැරද්දක් කිව්වේ නෑනේ ආන්ටි. හරි. දැන් බලන්න. ආන්ටි මොකටද ඉන්ෂුරන්ස් එකක් දැම්මේ? ඈ? ඒ ඉන්ෂුරන්ස් එක දාන මිනිස්සයා බොරු කියලා ආන්ටි බය කරපු නිසානේ. එතකොට ආන්ටි මොකටද එකම ජාතිය සබන් කෑල්ලක් ඇඟේ ගන්නෙ? අර ටීවී එකේ පේන ඇඩ්වර්ටයිස්මන්ට් නිසානේ. දැන් ගෑව කියලා පාටක් ඇවිල්ලා දෙනවද ඇඟේ? මේ කනිෂ්ක. මං තාම කියලා ඉවර නෑ ආන්ටි. දැන් හිතන්න ගේ ළඟ තියෙන මාළු ලෑලට යන්නේ නැතුව. ආන්ටි මොකටද පොඩ්ඩක් එහායෙන් තියෙන ෆිෂ් ෂොප් එකට යන්නේ? තනි කර එතන මාළු තියෙන බොරුව නිසානේ. මේ කනිෂ්ක හොඳටම ඇති. ඔය ළමයට පොඩ්ඩක් chance එක දුන්නහම එනවා මෙතන මට උගන්වන්න. මං යනවා. ඔය ළමයට වැඩට යන්න. අපි කවුරුවත් පිළිගන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ බොරුවක කියලා. ඒක තමයි ඇත්ත. පාටට තිබුණට යටින් හොඳටම වේලිලා ගින්න දියපු ගමන් ඔය ඇවිලුනේ ගෑනි පට පට ගාලා පුපුරු ගගහ. දැන් තමයි හොඳටම හදාගෙන ඉන්න ඕනේ. දැන් ඉතින් අපි කතා කරගත්ත විදිහට ඉතිරි වැඩ ටිකක් පටන් ගන්නවා. මම තව ටික දවසකින් අපෝ ලංකාවට එනවා. ඒ වෙද්දි විනීතට ගිනි ගන්න පටන් ගන්න තියෙන්නේ කියලා දැන්ලා තිබුණත් ඇති. අයියෝ. ඒ ගැන නම් කිසිම ඩවුට් එකක් තියාගන්න එපා බොස්. මොකද තව දවස් දෙක තුනක් යනකොට විනීත මැඩම්ට රස්නේ දැනෙන්න පටන් ගන්නවා. ඒක ෂුවර්. ඕකේ. ගුඩ්. ඊකට වෙන්නේ මොකද්ද කියලා මට කියනවා. සුධර්ම මේ එනවා ලොකු බේබි. දැන් වෙන්දටත් මේගේ මේ විදිහට තිබුණේ. ආ මේ මොකද මේ? අනේ නෑ ලොකු බේබි, මගේ කොන්ද ටිකක් ඇවිලිලා වගේ මුළු ඇඟම රිදෙනවා. මං අස් කරලා දාන්න. ඇයිද මොනා වෙලාද කොන්ද ඇවිලුනේ? අර කොත්මලේ මහත්තයාගේ සරඹ සම්දර්ශනය කරන්න ගිහින් තමයි ඉතින්. ඇයි ලොකු බේබි කැංගරි දෙන්නේ නැද්ද? කෝ දැන් ඒ දෙන්න? කවුද ලොකු බේබි? ආමේ කොත්මලේ මහත්තයා ඉන්න ඕනයිද? නැතු ඉතින් වෙන කවුද? ඔය ගියේ shopping කරන්න යනවා කියන්නේ. මේක හරියන්නේ නැහැ. මේ සුධර්ම. හෙට ඉඳන් වෙන්ද විදිහට වැඩ කරන්න පුරුදු වෙන්න. හරිද? එක්සර්සයිස් කරන්න එන්න කිව්වොත් මං එපා කියලා තියෙන කියලා කියන්න. අම්මත් කොහෙවත් නැති කරදර ගෙටගෙනක් දානවා. අස්කරන් අස්කරන් ඉක්මන් කරලා. හැබැයි ධනුෂ්කියා, උඹ මේ වගේ දෙයක් කරලා තිබුණොත් මං කෙලින්ම ඇවිල්ලා උඹත් එක්කේ ප්‍රශ්නේ විසඳ ගන්නවා. මං එකට වෙනේ උංග පාවිච්චි කරන්නේ. හොඳලාට ආණ්ඩුව ලංකාවේ විවස්ථා සම්පාදක මණ්ඩලයේ සෙට්ුන්නේ නැත්තේ.
එහෙම සෙට්නනම් මේ රටටම දෙයියන්ගේ පිටයි. අංකල් උදේ ඉන්න රෑ වෙනකම් මෙතන කකා බිබි හිටියට මේ ගෙදර ඉන්න අනිත් සේරම දවල්ට මහන්සි වෙලා වැඩ කරන අය. එන්න අමුතුයි එක්සර්සයිස් ඕනේ. අංකල්ට එක්සර්සයිස් කරන්න ඕන නම් අන්න රෙලීටකින් එක්සර්සයිස් කරගන්න.